රජය දුන්නු පොහොර දාලා වගාහානි වුණොත් වන්දි දෙනවා කියලා රජය කිව්වත් ඒ දෙනවයි කියපු වන්දිය දෙනතුරු මහවැලි සීකලපේ ගොවින් අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා. අද තෙවන දිනටත් උපවාසය ක්‍රියාත්මකයි. හෙට්ටියාරයකට කොච්චර වන්දියක් දෙනවද? කෘෂිකර්මෑමතුමා ඒ කියපු එක නෙවෙයි හවස කියන්නේ. හවස කියපු එක නෙවෙයි හෙට උදේ කියන්නේ. දිනෙන් නැගිට පුජ්‍යලෙක් විදියට එතුමා හැසිරෙන්නේ. ඒ නිසා ලමුණාංශේලාගේ මේ කතා අපිට විශ්වාසයක් තියන්න බෑ. ආණ්ඩුව හොඳට මතක තියාගන්න. උඹලගේ වැඩ හරියට වළං කඩේට පෙන්න ගොන්නු වගේ. උඹලගේ ගොංකන් වලට අපි අහු වෙන්නේ නැහැ. උඹලගේ ගනුදෙනුවයි අපේ ගනුදෙනුවද දිනන්නේ කියලා අපි බලමු. දෙන වන්දි ප්‍රමාණවත් නැති අතර කාබනික වගාව හොඳයි කියලා කිව්වොත් සල්ලි දෙන ජාවාරමුකුත් ක්‍රියාත්මකයි කියලා. මින්නේරිය ගොවි ව්‍යාපාරයේ කවුඩුල්ල එල්බී 9 ප්‍රදේශයේ ගොවීන් පවසනවා. මුල්ලේරියාවේ බෝඩ් එක ගෙනල්ලා දැන් දියවන්නාවෝය ගහන්න වෙනවා. ඒ තරම් පිස්සු කෙලින පාර්ලිමේන්තුවක් තමයි අපි 69 ලක්ෂය ඡන්දේ දීලා මේ පත් කරගෙන තියෙන්නේ. ඒකේ පළ විපාක අපි විතරක් නෙවෙයි මුළු රටේ ඉන්න සියලුම ජනතාව අද භුක්ති විඳිනවා. දැන් වැඩ පිළිලක් එනවා. අපි වාගෙන ඇවිල්ලා රුපියල් 50,000ක චෙක් එකක් දීලා කියනවා. දැන් මේ කොම්පෝස් හොඳයි. රුපියල් 50,000 චෙක් එකක්. ඒ චෙක් එක අරන් ඔයා කියන්නලු ආපහු මේක සම්පූර්ණ නෑ නෑ මහත්තයෝ අපිට මේවා ඉතින් කියන්නේ කරන්න කියලා තියෙන ඒවා නේ කියලා ඒ මිනිස්සු ආපහු හරලා ගියා එන්න වානේ. මේ ඕම තමයි කොම්පෝස් හොඳයි හොඳයි කිය කියා යවනවා ඇත්තට. කඩපුරා කියවනවා ඇත්තේ මේ මිනිස්සු ලව්ව ඕම දීය තමයි ඉතින්. බී වලට විතරක් වෙච්ච වගාහානි වලට වන්දි දීලා තේවතු හිමියන්ට රජය කුඩම්මාගේ සැලකිලි දක්වලා කියලා කුඩා තේවතු හිමියන් පවසනවා. මේ ආණ්ඩුවට හදවතක් තියෙනවා නම් දැන් දවස් දෙකක් ඇතුළත මේ පිළිබඳ කතා කරන්න ඕන. එළි ඇමතුමා මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න ඕන. මාධ්‍ය වලට අවිල කියන්න ඕන කුඩා තේවතු හිමියන් වෙනුවෙන් ගන්න තීන්දුව මොකද්ද කියන එක. මේ ආණ්ඩුව කරේ අපේ රටට ආපු ඩොලර් නිධානයක් සම්පූර්ණ විනාශ කරා. මේ ඉඩම් ටික වෙළඳපොලේ වෙළඳ භාණ්ඩයක් කරන්න තමයි මේ ආණ්ඩුව මේ වැඩේ කරේ. හාලියල උදේනිගම ගම්මානයේ ගොවීන් වගා කටයුතු අත්හැරලා දාලා වගාවට අවශ්‍ය ජලය ලබා ගන්න තියෙන වැව අබලන් වීමත් එක්ක වගා කටයුතු කරන්න ජලය ලබා ගන්න විදියක් නැහැ කියලයි ගොවීන් පවසන්නේ. අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට වෙන්න කරන රැස්සාවක් වුණා අපේ වයසත් දැන් හරි. ඒ හින්දා මේ වැව අපිට කර දෙන්න හැටි තමයි බලදරින් අපි ඉල්ලන්නේ. රොම්මඩ පිළිලා කැලේ බිහි වෙලා සොරවුව කැඩිලා ඉතින් ගොවිතැනක් කරගන්න බෑ. අපි බොහොම දුක් මහන්සියෙන් තමයි ඉන්නේ. ගොවිතැන් කරගෙන ඒකෙමුත් හරියාකාර ප්‍රතිඵලයක් ගන්නට බෑ. වතුර නැති හින්දා. බලදරින්ද කියලා මේ වැව ප්‍රතිසංස්කරණ කර දීලා ඇලහතරින්. රසායනික පොහොර ගැන කතා කර කර ඉන්නේ නැතුව දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක වගා කරලා ආදායම් මාර්ග හොයාගන්න කියලා අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. අපි පාළු වෙන කුඹුරු ගැන කතා කරනවා. රසායනික පොහොර ගැන කතා කරනවා. නමුත් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක වගා කිරීම සඳහා ඔය රසායනික පොහොරවත් මුකුත් ඕන වෙන්නේ නැහැ. අද හීන් බින් කොහොම කිලෝ එක රුපියල් 25,000. ඉතාම ඉහළ මිලකන අය යන්නේ. කටුවෙන් බත් පත් පානක හීන් නරක් මේවා පුදුම විදියට මේ රටට ගෙන්නනවා. ආනයනය කරනවා. දැන් රජයේ ඒවා ආනයනය කිරීමේ සීමාවන් පනවලා තියෙනවා. ඒ නිසා ඒවා දේශීය වශයෙන් වගා කරන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.